අපි තරකානුකූලව ගොඩනැගුවා මේ රුපියල් 5000 කතාව. ඒ 5000 හැදුනේ අපේ ජාතික දරිද්‍රතා රේඛාව පුද්ගලයෙක්ට මාසෙකට රුපියල් 5020යි. සාමාන්‍යයෙන් පවුලක 4 දෙනෙක් ඉන්නවා. ඒ නිසා මාසෙකට රුපියල් 20000යි. එතකොට සතියකට රුපියල් 5000ක් දිය යුතුයි කියන තර්කය තමයි අපි ගොඩනැගුවේ. ඒ කෙසේ වෙතත් රජයේ විසින් රුපියල් 5000 කොළ මංගේ දේශපාලන හිතවතුන් සම්බන්ධ කරගෙන පළාත් පාලන ඒ ජාලයේ එකට අපි විරුද්ධ වුණා. නමුත් කෙසේ හෝ ඔවුන් එක කරා කමක් නැහැ. ජනතාවටයි මුදල් අවශ්‍ය වෙන්නේ. රුපියල් 5000 කොළ ලැබුවා. අපිට මේ ව්‍යසනය පටන් ගත්ත දවස්වල නම් කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට දිසාපතිවරයා සමග සතියකට සැරයක් සාකච්ඡා වලට ආරාධනා කරා. නමුත් අපි මේ ප්‍රශ්න ගැන ඔහුගෙන් සහ එතන හිටපු දේශපාලන අධිකාරියෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තයින් පස්සේ අපිට දැන් සති මං හිතන්නේ 3ක විතර ඉඳලා ඒ ආරාධනාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ කොපමණ දෙනෙක්ට මේ රුපියල් 5000 බෙදුවද නැද්ද කියලා. නමුත් අපි කලින් පෙන්නලා දුන්නා දෛනික වැටුප් ගන්න පුද්ගලයෝ ලක්ෂ 17ක් ඉන්නවා. ඊළඟට ස්වයං රැකියා කරන කට්ටිය ලක්ෂ 26ක් ඉන්නවා. එහෙම බැලුවොත් ලක්ෂ 43ක විතර ප්‍රමාණයක් අවම වශයෙන් මේ රුපියල් 5000 ලබා ගන්න ඕනේ කියලා. නමුත් මට තැන් තැන් වල ඇහුණ රජය කිව්වා කියලා ලක්ෂ 43ත් ඉක්මවලා ලක්ෂ 50ත් ඉක්මවලා පුද්ගලයන්ට මේ රුපියල් 5000 දුන්නා කියලා. හරි. දැන් අපි යථාර්ථය බලමු. මයිදානේ මාර්තු මාසේ 20 වෙනිදා විතර ඉඳලා ඇඳිරි නීතිය දාලා තියෙනවා මේ රටේ බොහෝ තැන්වල. අපි ජනගහනය අරගෙන බැලුවොත් බස්නාහිර ප්‍රදේශයේ බොහෝ පිරිසක් ජීවත් වෙන ප්‍රදේශයේ මේ ලොක්ඩවුන් එක තාම තියෙනවා. වැඩට යන්න හරි හැටි ක්‍රමයක් නැහැ. එතකොට අපේ රටේ පවුල්වල ආදායම හා වියදම අපි පොඩ්ඩක් අධ්‍යයනය කරොත් එහෙම අපේ මිනිස්සුන්ගේ ආදාය වියදම් තත්ත්වය මොකද්ද? අපි බොරුවට කෑකෝ ගහලා වැඩන්නේ නැහැ රුපියල් 5000න් මිනිස්සුන්ට දීර්ඝ වශයෙන් මාසයක් මාසෙකමාරක් ජීවත් වෙන්න පුළුවන් කියලා. සංඛ්‍යානයේ තියෙනවා දශමක කියලා දෙයක්. ඒ කියන්නේ අපේ ගෘහස්ත ව්‍යාපෘතිය අරගෙන බැලුවොත් එහෙම ලංකාවේ ජීවත් වෙන සියලු පවුල් අරගෙන 10% කොටස් වලට කැඩුවොත් ආදායමට අනුව ඊට පස්සේ ශ්‍රේණිගත කරොත් එහෙම ලංකාවේ ජීවත් වෙන සමස්ත ගෘහස්ත වලින් අඩුම ආදායම ලබන ගෘහස්ත වල මධ්‍යස්ථය තමයි රුපියල් 9916. මේක තමයි සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව අවසාන වශයෙන් ගෘහස්ත ආදායම හා වියදම් සමීක්ෂණයෙන් ලබාගත් ඉලක්කම 2016. ඔවුන් වියදම් කරන ප්‍රමාණය තමයි රුපියල් 16678. දෙවනි දශමකය ගත්තොත් ඒ කියන්නේ ලංකාවේ ජීවත් වෙන ගෘහස්ත වලින් දරිද්‍රතාවය වැඩිම 10% තමයි අර කලින් කිව්වේ. ඊළඟ 10% ගත්තොත් ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 19776යි. ඔවුන්ගේ වියදම රුපියල් 24191යි. යනාදී වශයෙන් අපි දශමක ගත්තොත් පළවෙනි දශමකයේ 9900යි, දෙවෙනි දශමකයේ 19700යි, තුන්වෙනි දශමකයේ 26700යි, හතරවෙනි දශමකයේ 33240යි අනාදී වශයෙන්. එතකොට මේකෙන් පේන දේ තමයි මහ පොළොවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් ඒ අඩුම ආදායම ලබන පුද්ගලයන්ට පවා මධ්‍යස්ථය රුපියල් 16700යි. දෙවනි දශමකයේ අවම වියදම මධ්‍යස්ථය 24200යි. තුන්වෙනි දශමකයේ වියදම 28500යි. හතරවෙනි දශමකයේ වියදම